අයිබෝවන් අද දවසේ ඔබට හිතා ගන්න පුළුවන් මම මේ කොහෙද ඉන්නේ කියලා. අතර අපි පරිසර විෂයදී කතා කරනවා ජලයේ පිටගිරීමට තනු දොරටුවක් ගැන. ඒ තමයි පිටවාන. ඔයාලට පේනවද? අර තියෙන්නේ. අර තියෙනව නේද? ඔන්න ඕකේ තියෙනවා පිටවාන වල එකක් නෙවෙයි. දොරටු 6ක්. වා! හිතන්නකො. වැවේ ජලය පිටගිරීමට තනු දොරටු 6ක් තියෙනවා. මේ තමයි ඒ පිටවානවල් 6. මේ පිටවානවල් 6ක් සහිත සුන්දර පුත්තලන් දිස්ත්‍රික්කයේ සුන්දර ස්ථානයක් තමයි මේ කොහෙද ඉඟිනිමිටි ජලාශය. ඒ නිසා අපි අද රැඳිලා ඉන්නේ ඉඟිනිමිටි ජලාශය. ඉඟිනිමිටි ජලාශයේ මම ඔබව එක්කයි යන්නම් ඉතා වටිනා කියන තැනකට. මම මේ ඉඟිනිමිටි ජලාශයට ආවයින් පස්සේ මම අපූර්ව වැඩක් කරනවා. ඒ තමයි මේ මේ වගේ තියෙන තැනක ගල්කඩයක් ඇහිඳ ගන්නවා. ඔබටත් පුළුවන් මේ වැඩේ කරන්න. ගල්කඩයක් ඇහිඳගෙන හරි අමාරු වැඩක්. දැන් අපි හිතනවා මේ මේ වගේ තැනකට ඇවිල්ලා මේ ගල්කඩේ එහා පැත්තේ ඇහිඳට විදි කරන්න පුළුවන් වෙයි කියලා. ඔබ දන්නවද? අපේ කැමරා කරන මල්ලි කිව්වොත් මං ආන්නේ මල්ලි. මේ ගල විදි කරන්න අමාරුයි. නේද? එහා පැත්තේ අර කෙළවරට විදි කරන්න අමාරුයි. අපිට හිතනවා අම්මේ මේක මොන වැඩක්ද? මේක පොඩි වැඩනේ කියලා. හැබැයි විදි කරන්න බෑ. බලමු මම විදි කරනවා. ඔන්න බලන්න මල්ලි. මේ ගල ආන් එහා පැත්තේ ඉම මල්ලි බොරු කියනවාද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න ගල විදි කරා එහෙනම්. හා හා. බලවි. ඔතන. නෑ විදි කරා. අන්න ගියා. ඇත්ත ගියා ඇත්ත ගියා. අන්න ගියා. එහෙනම් අපි දැන් ගලක් විසි කරා. මේ මම තව ගලක් විසි කරන්න අදහස තියෙනවා. හැබැයි මේ මම මෙත ආවේ ගල් විසි කර කර ඉන්න නෙවෙයි. මම ආවේ ඊට වඩා වැදගත් වෙනවා. මේ අපි මේ කතා කරද්දී මහා දෝංකාරයට ඇහෙනවා මේ මෙත. නේ? හරි දෝංකාරයක් ඇහෙනවා. ඉතින් පුතේ අපි මේ ආවේ මම මෙතෙන්ට ආවේ මේ වැඩේ කරන්න නෙවෙයි. ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා ශිෂ්‍යත් විභාගයේට පරිසරය විශේෂයේදී හඳුනා ගන්න ඕනි දෙයක්. ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනට යන් අපිට කරන්න පුළුවන් වැඩක් වැව ඇතුලේ දින අපි යන්. මම මේ රැඳිලා ඉන්නේ කොහෙද අයියා මේ ඉන්නේ? තොටුපළක. තොටුපළ කියන එක අපි දන්නවා සිංහල වලටත් එනවා තොටුපළ. තොටුපළක අපි නතරලා ඉන්නේ ඉගිලිමිටි ජලාශයේ පුතේ අපි මේ රැඳිලා ඉන්නේ. ඔයාලට ශිෂ්‍යත් විභාගයේ එනවා අයියා වීසි දැල යොදා ගන්න හැටි. ඒ කියන්නේ ශිෂ්‍යත් විභාගයේ ප්‍රශ්නයක් එනවා වීසි දැල යොදා ගන්න කර්මාන්තයේ කුමක්ද? ඇත්තටම මම ගුරු වෙරෙක් වෙලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා. හැබැයි මම අවුරුදු 8ම ශිෂ්‍යත්ව උගන්වනවා. ඔය අවුරුදු 8ම මම දැකලා නැහැ. මේ වීසි දැල කියන එක මම දැකලා නැහැ. වීසි දැල මාළු වලන්න යොදන ආකාරය මම දැකලත් නැහැ. හැබැයි අපි පන්ති කාමරයේ දරුවන්ට වීසි දැල යොදා ගන්න දීවර කර්මාන්තයේ වීසි දැලේ මාළු අල්ලනවා මේ සියලු දේවල් කීවට ළමයි දැකලත් නැහැ ගුරුවරයෙක් අපි දැකලත් නැහැ. ඒ නිසා අපේ මේ ජයලත් අයියා ඉන්නවා අපිත් එක්ක උදව්වට. අපි බලමු මේ වීසි දැල යොදාගෙන මාළු අල්ලන්න පුළුවන්ද කියලා. දැන් මට මතකයි පසුගිය වීඩියෝ එක තිබ්බා ජගස්වර් මාළු අල්ලන්න උගන්වනවා කියන්නේ මොකද්ද දෙයකට අපි දාන එකකට මාළු අහු වෙනවා. මේක පුතේ මේක දීවර මේක කර්මාන්තයක්. මේකෙන් රැකියාව කරන මිනිස්සු ඉන්නවා. ඒක යාගේ රස්සාව. ඒ නිසා දැන් මට ප්‍රශ්නයක් තියෙනවා අයියා. දැන් මේ මම දැන් මේ බලන්න මේ බොහොම ලස්සනට පිළිවෙලට මේ අයියා මේක අරගෙන යන්නයි ලෑස්ති වෙන්නේ. අර මොකද අර ඔරුද? ඔව් ඔරුවකට නැගලා යන්න කලින් සෑහෙන බරක් තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් හරි අලස්සලා කියන්නේ මේ අයියාගේ දත් ඇහෙන අඩුයි ටිකක්. කිලෝග්‍රෑම් අයක් හතක් විතර බර තියෙනවා. මොකද මේ බර? ඒ කියන්නේ මේක වතුරට දැම්මයින් පස්සේ විසිරෙන්න දානවා. මේක වතුරට ඇතුළට බහිනවා. දැස්සෙන් පස්සේ කොහොමද ඒක මාළු අහුවෙන්නේ ඇයි හේතුව? මාළු ඉන්නවද කියලා හොයාගන්න කොහොමද? හා හා හා. ඒ කියන්නේ අර කරක් ගෙඩියේ කෙමන වාගේම තමයි මාළුවා මේක වැදුනන් පස්සේ එහාට මෙහාට හෙල්ලෙනවා. ඉතින් හෙල්ලුණයින් පස්සේ මාළුවෙක් ඉන්නවද කියලා දැනෙනවා. එහෙනම් අපි බලමු ඔරුවක පොඩක් ඔරුවක කොටසුත් හඳුන්වා දෙයි. ඔරුවක ශිෂ්‍යත් විභාගයේ කොටස් එනවා. කොල්ලෑව කියන්නේ මොකද්ද? එතකොට ඔරුවේ එහාට මෙහාට යන්න තියනවා නේද? මොකද්ද අයියෝ?
හබල් තියෙනවා. අපි ඒ සියල්ල බලාගෙන ඉස්සරහට යන්න. ජීවිතේ පළවෙනි වතාවට ඔයාලා වෙනුවෙන් ගොඩක් දේවල් කරා. ළමයි වෙන්නේ. ඉතින් අද දවසේ මම පළවෙනි වතාවට තමයි මේ ඔරුවක නැගලා වැවකට බහින්න යන්නේ. ඉතින් අයියලාට මේ අපේ වීරය අයියා, වීරය අයියාට ගොඩක් උරු කෙනේ. අයියා මේ අපි උත්සාහ කරන්නේ ඔරුවක් මේ වැවකට දියත් කරන්න, යොමු කරන්න. එතකොට අපිට ඕන වෙන උපකරණය. මොකද අයියා ප්‍රධානම උපකරණේ? සමබරතාවය රැකගන්න මෙන්න තියෙනවා කොල්ලෑව එතකොට අපි තුන් දෙනෙකුට විතරයි යන්න පුළුවන්නේ. අපි තුන් දෙනා ගිහිල්ලා වීසි දාල යොදන ආකාරය අපි දැන් මෙතනින් පස්සේ බලමු. එහෙනම් බලමු. ඔන්න පුතේ අපි මෙන්න ඔරුව. ඔරුවේ ඉන්නවා වීර අයියා, ජයලත් අයියා ඉන්නවා. ඔන්න ජගත් අයියා නගින්න යන්නේ. කොතනද නගින්නවනේ? මෙතනද? මෙතනද? මම මෙතන නැංගා. වීසි දාල තියෙන අර පැත්තනේ. ඔව්. ඔයා ඒ පැත්තට හැරෙන්න. ආ හැරෙන්න. බලමු. එතකොට අයියා මේ ගැස්සීමක් තියනනේ ලොකු කරකටයි කෙමනටයි වඩා කරක කියන්නේ සාමාන්‍යයෙන් මේ
රැදිලා ඉන්න මාළුවෙක් වහලා ගන්න එකනේ. ඔව් ඉන්න එකේ චුවර් කළා ගහන්න එපයි අනිවාර්යයෙන්. ඔව් මේ වීසිතල ඊට වඩා වැඩි ප්‍රමාණයක ඉඩ ප්‍රමාණයක වැටෙනවා. ආහා ඒ කියන්නේ ඊයම් බරුව ලොකුවට තියෙන එකේ වීසිතල ගහපු ගමන් ටක් ගාලා රවුම් අර කරකට වඩා වැඩි ප්‍රමාණයක් වදිනවා. වදිනවා. ඔයාර ඈතට විස වෙන ප්‍රමාණය වැඩි නේ. ඔව් කෙමන භාවිතා කරන්නේ ඒ ගහගෙන යන වතුරක එහෙම නැත්නම් මේ මාළු රැදෙන තැන් වල ඒ වගේ ප්‍රමාණයකට ඒකෙන් පීනන මාළුවා විතරයි ඒක රින්ගන මාළුවා විතරයි අනිවාර්ය මේකේ එහෙමනේ මේ දියඹේ ඉන්න ඕන මාළුවෙක් ගන්න පුළුවන් අහු වෙන්න පුළුවන් සමහරට දැන් අහු වෙලා ඇතිද අව දැන් අහුණාද කියලා කොහමද අයියා කියන්නේ ඔයා කියන්න බෑ අපි එහෙනම් බලමු හරි එතකොට අපි දැන් මේ සෑහන දුරක් ඇවිල්ලා වීසි දැල යොදලා මේ වෙනකොට තියෙන්නේ බලමු අයියා මොකද කියන්නේ මාළුවෙක් ඉඳීද ඉන්න ඔයා කොහමද එහෙම ඉන්නවා කියලා කියන්න හේතුව එකනේ මේ දැලට දැනනවා හරි එහෙනම් අපි බලමු අයියාගේ විශ්වාසය තියෙන අවුරුදු ගානක බලමු අපි වීසි දැලේ මාළුවෙක් ඉන්නවද කියලා හරි ඉන්නවද ඉන්නවද ආහහහහ ඉන්න 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 මොන එහෙනම් පුතේ අර ඔබට පේනව නේද අවුට දඟලන්නවා මොකවත් බෑ හින වෙලා තියෙන්නේ හරි අපි එහෙනම් මේක අරන් උඩට යන්නම් උඩට අරන් ගිහිල්ලා ඔයාලා විස්තර ඉතුරු විස්තර කතා කරන්න ඔන්න අපි ගොඩට දැන් එනවා වීරයා මොකද අමාරුද හබල් ගැසීම මාංශියක් දැනනවා හා නමුත් වෘද්ධත් ඉතින් වැඩිපුර ගාණක් නැහැ ඒක ගාණක් නැහැ ඉතින් පුතේ ඔන්න ඒ කාර්යභාරියත් ඉවරයි අපි යම් බලන්න ගොඩට ටිකක් වෙහෙස කර ගමනක් හුලගත් එක්කත් අමාරුයි ඔයාලට හබල් ගැසීමන්නේ ඔව් මාළු හුලං හුලන් දින කාලේට මාළු එහෙම වෙනසක් තියෙනවා මාළු අඩු වැඩියක් තියෙනවද හුලං කාලේට ඒ කියන්නේ හුලං කාලේට මාළු අහුවීමත් අඩුයි අතරම මම මේ අයියලාට මේ දේ කරලා දෙන්න කියද්දි බෑ කිව්වා මේ පොඩි ළමයින්ට මාළු අල්ලන්න උගන්නන්න බෑ කියලා එක තමයි කීවේ. නමුත් මම එයාලට පහදලත් කිව්වේ අපි මේ දීවර කර්මාන්තයේ වීසි දැල යෙදෙන ආකාරය මට ළමයින්ට කියලා දෙන්න කියලා. ඒ නිසා ඒ කැමැත්ත මත අකමැත්තෙන් කැමති කරගත්ත නිසා තමයි මේ වීඩියෝ එක හදලා දුන්නේ. ඒ නිසා මම එදා මතකයි ඔයාලට කෙමන හඳුන්වා දෙන දවසෙත් අපි ඉන්දිකයි හිටියා. ඉන්දිකයියටත් ඒ වගේම අපේ වීරයියටත් ඒ වගේ ජයලත්යවත් ඒ වගේ තාපිරිසක් ඉන්නවා මෙතන ඒ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි අපි එනං ආය දවසක හම්බෙමු අයිබෝවන්.